කරන්න කියන ස්ටිග්ම දෙනාට පුංචි වීඩියෝක් කරන්න කියලා ඉදාගෙන තමයි ආවේ. දැනටම පොඩක් නම් වෙලා තියෙනවා. මම කාරණා පොඩක් නෝරලි සත්තට ගිහිල්ලා නෝරලි සවුන්ඩ් එකේ ආසිත පොඩි වීඩියෝක් කරන්නම් කියලා නෝරලි ගැන. දැන් නම් ඉන්නේ මම වැලිමට. ඒ කියන්නේ පොඩි වල ඉන්නවා නම් එන්න පුළුවන්. නෝර මාර්ගයේ ඔස්සේ නෝර පෙරාදීන පැත්තෙන් හිටපතනම මාර්ගයේ ඇවිල්ලා නෝර නෝරලි එන්න පුළුවන්. මේ වෙනකන් තවත් පාරක් තියෙනවා. බතුළු බංගාර ටිකක් පරක් වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ අවු වැටිලා තියෙන්නේ. සාමාන්‍ය අවු වැටෙන්න කලින් උදේම අවු වැටේගෙන එන විදිහ නුවරට බලන්න තිබ්බනම් තමයි ගොඩක්ම ලස්සන. බලමු සමහර විට මේ වෙලාවටත් නීඩු වැටිලා තියෙනවා සාමාන්‍යයෙන්. පොඩක් ගිහලා බලමු අපි පුංචි එංගලන් දෙන්න. සාමාන්‍යයෙන් පිටරට මිනිස්සු පවා එන තැනක් නේ. නුවරලිය ගියාය වගේම යන්න ඉන්න අයටත් හිතාගෙන ඉන්න අයටත් දැකලා නැති අර පුංචි වීඩියෝ එකක් පොඩි වීඩියෝ එකක් පුළුවන් ප්‍රමාණයෙන් විශේෂයෙන්ම හෝටන් තැන පැත්ත පොඩ්ඩක් අපි ගිහලා බලමු මොන වගේද කියලා. ගොරලිය ලං වෙද්දී එකට දැනෙන විදිහේ දේශගුණය සීතල හුළඟ හැමදේම පොඩ්ඩක් වෙනස් වෙනවා. මේ තමයි කැප්පිටිපොළ නගරේ අර ඉස්සරහින් පේන කඳු පන්තිය අට පහලින් තමයි මේ ප්‍රධාන පාර වැටිලා තියෙන්නේ. වැස්සමත් නෙමෙයි සාමාන්‍ය පින්න යන ගතියක් පොඩ අඳුරු ස්වභාවයක් තියෙනවා. සාමාන්‍ය හවස් වරුවට වගේ තේම වෙන උදේටත් ඒක ගතියක් තියෙනවා වීදුමත් එක්ක. මට ගොඩක් ලොකු පහසුකම් නැහැ මේ වීඩියෝ එක කරන්න. ඒ නිසා මේ බයික් එක මේ විදිහට මේ සමහර තැන්වල දරන් යන්නේ අත්තර මෙහෙම කරන එක වැරදි. ඒක කරන්න එපා කවදා. වැරදි නමුත් අර කරන්න දෙයක් නැති නිසා මෙහෙම වීඩියෝ ගන්නද. මෙන්න අපි අරම වැලිමඩදි නුවරලි පැත්තට හැරෙද්දි වෙන්නපු බස් එක. එයාලත් යනවා දැන්. සාමාන්‍ය වැලිමඩින් නුවරලියට ගොඩක් දුරට බස් තියෙනවා. හවස අතහමාර 8:20 වෙනකම් බස් තියෙනවා. ඒ නැතත් පතරගමෙන් එන බස් එකක් එනවා රෑ. කියන්නේ රෑ වුණත් වැලිමඩෙන් නුවරලියට එන්න අවස්ථාව තියෙනවා. මම පොඩ්ඩක් ඉක්මන්න යන්න හදන්නේ. මේ අර උදේ වරුව තමයි ගොඩක්ම නුවරලිය ලස්සන උදේ අවසයි. ඒ නිසා මම ටිකක්
ෆරක් වුණ නිසා ඔයාලට පෙන්වන්න පුළුවන් අර මේ මීදුම ගතියත් එක්ක අමු වැටේ තියෙන ලස්සන කරන ප්‍රධානම දේ තමයි මේ පැත්තේ මිස් කරන්නේ ගොවිතැන. මගේ යාළුවෝ ගොඩක් ඉන්නේ channel එකම අත පොඩි channel එක. කට්ටිය ගොඩක් ඉන්නේ මේ පැත්තේමයි. එයා මේ හැමදේම ගැන දන්නවා මටත් වැඩිය ගොඩක් විස්තර. නමුත් අර දැකලා බලලා නැති කෙනෙකුට සහ නොදන්න කෙනෙකුට වටිනාකමක් තියෙන කියලා තමයි වීඩියෝ එකක් කරන්න හිතුවේ. අන්න ඔය පේන නුවරලේ මේ තමයි නුවරලේ කන්ද ප්‍රධාන කඳු වැටිය. පස්සේ අර තේ කර්මාන්තයයි ඊට පස්සේ මිනිස්සු පදිංචි වෙන්න ගත්තට පස්සේ ගොඩක් කන්ද ඉහළට 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 ගිහින් අර පේනවනේ උඩ විතරක් ගස් උතුරලා තියෙනවා කැලෑව. මේ පැත්තේ ගොඩක් සිංහල දෙමළ මුස්ලිම් මේව කිසිම ભેදයක් නැහැ. ගොඩක් අපේ මිනිස්සු ඉන්නවා. අපේ මිනිස්සු හැමෝටම මේ මිනිස්සුන් ඉතින් සීසන් එක කියන්නේ ඒ තමයි ජීවිතේ. මොනාරි වගා කරලා පස්සේ මාස දෙක තුන ඇතුළත මේ මිනිස්සු ගන්න. නිවින දුක මේ පොලොස් කඩලා අරන් යන නෝරි පොලොට. එකක්නේ. මේ මම කියන්න හැදුවේ අර වගා කරලා මේ මිනිස්සු ඒ වගාවේ අස්සන්න ගන්නකම් විඳින දුක සිංහල දෙමළ මුස්ලිම් ભેදයක් නැතුව මේ සීතලත් එක්ක උදේ හව රෑ කියලා බලන්න නැතුව විඳින දුක අප්‍රමාණයි. සාමාන්‍යයෙන් අපිට උදේට නැගිට ගන්න බැරි වෙලාවක ඉඟිලි අතපය හිරිවැටෙන වෙලාවක මේ මිනිස්සු කැරට් අල ගෑනු හිරු බෙදෙන්නේ නැතුව කරේ තියාගෙන මොනවද තියාගෙන කිලෝමීටර ගණන් පයින් යනවා. පොඩි ඇල්ලක් තියෙනවා. සාමාන්‍යයෙන් පොළ දවස කියලා තියෙනවා මෙතන. මේ දවස් ටිකට මේ ගොඩක් කන මෙතන එළවලු තියාගෙන ඉක්මනවා. මෙන්න මෙතනින් තමයි මම අර හෝටන් තැන පැත්තට හැරෙන්න තියනවා කිව්වේ. නොතන ඉස්සරහයි. මෙහෙම කෙලින්ම ගියොත් නෝර්ලි ටවුන් එකට යන්න පුළුවන්. ගෙගරි පාක්, ගෙගරි වැව, නෝර්ලි ප්‍රධාන ටවුන් එක ඒ හැමදේම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක පහ මෙතන පහු කරපම තියෙනවා. යනවනම් යන්න පුළුවන් අපිට අග්ගල මල්ලත්තට. මෙතනින් හැරෙලා යන්න පුළුවන් මේ හෝටන් තැනට. ඉතින් මම අර අග්ගල මල්ලත්ත නෝර්ලි පැත්තට යන්න නැතුව පොඩක් ගම මැදින් මේ හෝටන් තැන්නට යන්න කියලා තමයි බැලුවේ. සාමාන්‍ය නුවරලිය කියලා මිනිස්සු ගොඩක් දුරට එන්නේ අර උඩපැත්ත තමයි. يعني ටවුන් එක මැදට තමයි. ටවුන් එක හරියට ඒ සාහය අවුට තමයි ගොඩක් දේශීය විදේශික අය නවා තැන් ගන්න. බදුල පැත්තේ ඉඳන් නෝර්ලියට යන්න එනවනම් නෝර්ලියටම යන්න නැතුව නෝර්ලියට කිලෝමීටර් 10ක් 8ක් විතර තියෙද්දි අර මම පෙන්වපු තැනින් හැරෙන්න පුළුවන්. මංකිවර ආගර අහන්න පුළුවන්. අතන හන්දියෙන් මේ හෝටන් තැන්නට යන්න තියෙන පාර කියලා මේ පාර එන්න පුළුවන්. ගොඩක් පහසු ගන්න නැහැ. ගොඩක් දුෂ්කරයි. ගයිටින් අර නෝරේ ලස්සන වගේම මේ මිනිස්සු ජීවිතත් පොඩ්ඩක් බලාගන්න පුළුවන්. ඉතින් ගොඩක්ම මේ ඉස්කෝල ළමයි පකාරක පන්ති වලට යන අය දරුවන් මේ හැමෝම මේ පාරවල ළමයි උදේ හවස යන්නේ. තොර මේ පාර කියලා විශේෂයෙන්ම කියන්න ඕනේ ප්‍රධාන වශයෙන් බස් එකක් යන්නේ මම ගන්න තරම. මේසු ගොඩාක් දුරට පයින් යන්නේ අර වීල් බයික් තියෙන අය වල යනවා. සහ මේ පැත්තේ තියෙන ගොඩක් මම දැකලා තියෙනවා. හරි ආසිතන ලක්ෂණයක් තමයි. මඩුල්ල උඩු බුස්සල්ලා රාගල එපතර යනකොටත් එහෙමයි. මේ මිනිස්සු මේ නවත්තන වාහන. ලොරියක් වුණත් මොන හරි
වාහනයක් වුණා පෞද්ගලික වෑන් එකක් කාර් එකක් වුණත් කවුරු හරි පයින් යනවා දැක්කම හෙලට පහ යනකොට නවත්තන කියන සල්ලි මේ සා හයරක බලපොරොත්තු වෙන්නේ මේ එයායි දාගෙන එනවා මේ වේදනාව දන්නවා පයින් යනකොට කොහොමද කොච්චර දුර යන්න ඕනිද විශේෂයෙන් ඉස්කෝල ළමෙක් පන්ති යන ළමෙක් දැක්කොත් අර නියමිත වෙලාවට යන්න එපා එයායි ඒ නිසා ගොඩක් ලොකු උදව්වක් එයායි කරන්නේ ගොඩම මිනිස්සු ඔය බෝට් දාගෙන නවා තැන් පාසකම් තියෙනවා මේ හොටෙල් එකට එන්න අපේ ගෙදරට එන්න රූම්ස් තියෙනවා එහෙම කියලා ඉතින් ගහගෙන ඉන්නවා මේ ඒවට ඇත්තටම කවුරු හරි එන්න ඉතින් සීසන් එකට තමයි ඒ වගේම තමයි මේ ඇත්තටම මිලත් අධිකයි ඉතින් අද කාලෙත් එක්කයි හැමදේමත් එක්ක ලයිට් බිල් වතුර බිල් ඒ දේවලුත් එක්ක ඉතින් ඊට වැඩිය මේ ගාස්තුවක් අඩුවෙන් ගන්නත් බෑ මරා වරන් යන විදිහ දැක්කම සාමාන්‍ය වීඩියෝ එකක් එපාන පස්සෙත් ඉන්නු කරු සල්ලි මිල මුදල් තියෙන ඇත් ඉන්නවනේ ගොඩක් ඒ අය මේ පුළුවන් තරම් කරන්නේ මිනිසුන් නවාතැන් පාස් කරන්න නැත්නම් හොටෙල් ඒ දේවල් හදන්න තමයි සීසන් කාලෙට කියන්නේ අවුරුද්දකින් අවුරුද්දට ඒ කාලවලදී ඒ බිම් එක වෙනස් කරනවා කව එක එතකොට ඒ හැමදේම වෙනස් කරනවා අරමුණ එන අයට ආසිතෙන විදිහට විශේෂයෙන් මේ අය අරමුණු කරගන්නේ මේ විදේශිකයන් තමයි විදේශිකයන් හිත ගන්න විදිහට පාක් එක එතකොට ඉස්සරහා එනුම වෙනස් කරනවා බයික් එක දඩ දඩ ගන්නවා කාර් වැඳලා තියෙන දෙපැත්ත මේ කලින් ගිය පාරක් උඩ ප්‍රධාන පාර දැන්න වැඩිපුර භාවිතා කරන්නේ දේව පොහොර පිටියක් අරන් කඳ හෙලක නගිනවා කියන්නේ මේ හිකින් එකයි අපි කරන හිකින් එක අතර ගොඩාක් ලොකු වෙනසක් සහ ඇත්ත අතර ලොකු පරතරයක් තියෙනවා මේ මිනිස්සුන්ගේ මැජික් එක මේ වගේ පොඩි පොඩි දියාලි හැම තැනම තියෙනවා ගොඩක් තැන් වල අර මං කිව්ව අර ඉතුරු වෙලා තියෙන කඳුකරේ තමයි මේක. සාමාන්‍ය ඕකේ දිවි වරමේ තා ලංකාවට ආවනික සත්තු ඉන්නවා කියලා කියනවා සමහර වෙලාවට මේ දිවි මේ කට්ටිය දිවියෝ රිලව් වගේ සත්තුන්ගේ මේ මිනිස්සුන්ට බලපෑම් මිච්ච අවස්ථා ගොඩක් තියෙනවා. ඊළඟ තියෙන තව දෙයක් තමයි ලංකාවේ දුෂ්කර පැත්තක් තියෙනවා නම් දුෂ්කර තැනක් තියෙනවා නම් මේ තැන් වල ඉන්න දෙමළ මිනිස්සු. අමුරේ ඉතල සාමාන්‍ය ඉතල බලන්න සාමාන්‍ය අපි හිතමු කොළඹතේ පුදුවත් එක දොරෙන් දෙන දෙමළ මිනිස්සු අඩුවිනේ අන්න ඒ වගේ හැබැයි පිටිසර පැත්තකට આવොත් එහෙම මම මිනිස්සු මේ මිනිස්සු දුකටම හුරු වෙලා දුකටම හුරු දිනා දුකම ජීවිතය කරන තමයි උඩට ජීවත් වෙන්නේ මොකද සිංහල මිනිස්සුත් ඉන්නවා තරම් මිනිස්සු ගොඩක් දුරට ඒ දේවල් වලට හුරු වෙලා ඔය කන්දට අවුව වැටෙනකොට පුදුම ලස්සනක් තියෙනවා අර ඒක වෙනවත් දැන් දෙන්නේ කියෝ කියන
මංකාර මිනිස්සු ගොඩක් දුර මේ පැත්ත පයින් යනවා කියලා. දෙන්න තුන් දෙනෙක් එකතු වෙලා මොන දේ තිබ්බත් ගෑල් ළම එහෙම තනියෙන් යවන්නේ නැහැ සාමාන්‍යයෙන්. දෙන්න තුන් දෙනෙක් එකතු වෙලා කතා කර කර යනවා. සදාගත දෙවියන් අදහන තැන් ගොඩක් දුරට තියෙනවා. හැමදේම අවුල් වෙද්දී අන්තිමේ මිනිස්සුන් ඉතුරු වෙන්නේ දෙවියෝ විතරයි. සමහරවිට ඉතින් දෙවියෝ තහක බලන වෙලාවල් තියෙනවා. තහක බැලුවා හෝ නැතා මිනිස්සු ඇවිල්ලා තියෙන දුක කියනවා හැමදාම. යන සීමක් ලබා ගන්නවා හිතෙන් හිතනවා දෙවියොන්ට කිව්වා දෙවියෝ බලයි කියලා. ඒකත් ලොකු දෙයක් ඉතින්. නැත්තම් කාට කියන්න. තියෙන තේ ෆැක්ටරියක් ගොඩක් පරණ තේ ෆැක්ටරියක් අර සුදු මිනිස්සු ලංකාවට ආවට පස්සේ ලංකාව දිනු කරන්න කියලා අර තේ වගාව පටන් ගත්තට පස්සේ ඇති කරපු ඒ කාලේ ඇති කරපු මේ ස්ටෝරුවක් දැනටත් ඔයාලා වැඩ කෙරෙනවා. හැබැයි අර ඉස්සර මට්ටමින්ම කෙරෙන්නේ නැහැ. මේ පැත්තේ ඇවිල්ලා තේ කුළු එහෙම ගන්න ඕන නම් ඔන්න ගන්න පුළුවන් ලාභයට අඩු උන. කියන්නේ හොඳ තේ කුළු. තර මීටත් වැඩි ලස්සන තැනක් තියෙනවා ඉස්සරහ. මේ මට තැන පැටලුණා. මේ බලපු තැන ලස්සනයි තමයි. බලන්න මේ හැරි තවත් ලස්සනයි. ගොඩක් අය මේ තැන්වල නතර වෙනවා. ෆොටෝස් ගන්න වීඩියෝස් ගන්න ඒ වගේ දේවල් වල. අර විශේෂයෙන් මංගල ඡායාරූප කියන්නේ මෙයා. මේ ෂූට් එහෙම කරනවා නම් එන්න මේ පාර එනවා. ඒ අයට ගොඩාක් වටිනවා. දළුවර දා කුණ පාටට හැරුණාට පස්සේ දළු කාලයේදී ඒ ලාපාටට අවු වැටුණාට පස්සේ ගොඩාක් ලස්සනයි. ඔන්න ඔය පැත්තට තමයි හොටන් තැන්නට යන්නේ. මේ ඉස්සරහින් තියෙන මේ දලු කිරණ ස්ථානය. ගොඩක් මේ තේවතු වාසී තොම දැන් තියෙනවා. මුංචි ගඩයක්. කොළඹින් එද්දී නුවරළට එද්දී හම්බෙන රේල්වේ ස්ටේෂන් එක තියෙනවා මෙතන. මේ අම්බේවල රේල්වේ ස්ටේෂන් එක. අම්බේවල දුම්රිය නැවතුම් පොළ තියෙනවා. ඒ හරියට තමයි මේ පාර වැටෙන්නේ. අරමන් කිව්වා අර එළවලු يعني වාහන එනකන් එළවලු එකතු කරන්න එන වාහන එනකන් නැත්නම් වාහනේ හොයා ගන්නකම් මිනිස්සු එළවලු තමන්ගේ අස්වැන්න පාරට ගෙනලා තියාගෙන ඉන්නවා. තමන් එක දෙන්නේ තුන් දෙනෙක් එකතු වෙලා තමයි ගොඩක් දුරට මේ වාහනයක් කතා කරලා නගරයට ගෙනියන්නේ. මේ එළවලු ගෙනින කරත්තයක්. එක්කනේ
අපි අඹේවැල නගරයේ කිට්ටුවට ආවා. මෙන්න මෙතනින් තමයි රේල්වේ ස්ටේෂන් ළඟට පාර ඉවර වෙන්නේ. එතකොට අපිට අඹේවැලට යන්න පුළුවන්. ට්‍රේන් එක එනවනะ. මෙන්න මේ හරියින් බයින්න පුළුවන් අඹේවැල. මේකෙන් අඹේවැල රේල්වේ ස්ටේෂන් එක. මරේ බෙත්ෙන් කියන්නේ. කැරට් ගෝවා නිවිති ප්ලීස් තාචෝඩිතට පළතුරු මේවට දෙවල් අර මිනිස්සු යනවාර කෝච්චිය මිනිස්සුන්ට ලිකුණන්න කෝච්චි මතුවන් දව ලිකුණ ගන්න පුළුවන් නිසා ඔයාලට එන්න පුළුවන් අඹේවැලට ගොඩක් පහසුවෙන්. මං හිතන්නේ ගාස්තුව ටිකක් වැඩි. අඹේවැලකුවත් මේ හැම තැනම අඹේවැල තමයි මේ අපි ඉන්නේ අඹේවැල. හැබැයි ගොඩක් දෙනා යන්නේ මේ පැත්තට. හේතුව මේ පැත්තේ තමයි බේවල අර පාම් එක. එතකොට අර කිරි නිෂ්පාදන කරන තැන ඒ දේවල් ටික තියෙනවා. මේ ටිකට තමයි ඉතින් අඹේවල කියන්නේ මේ පාරට. එයාලා අර මම කලින් කිව්ව විදිහට මේ නුවර පැත්තෙන් ආවොත් නුවර ගම්පොළ පුත්තල්ලාව ඒ පැත්තෙන් ආවොත් එහෙම ගාමිණී ස්කෝලේ ළඟ ලකුණට හැරිලා ආවොත් මේ අඹේවැල පාරට අඹේවැල පැත්තට එන්න පුළුවන්. මේ එහෙම එන මිනිස්සු තමයි මේ මෙහෙට යන්නේ. ගොඩක් දුර මේ පැත්තට යනවා අඩුයි. විදුලි වැටක් සවි කරලා තියෙනවා දෙපැත්තේ පාරේ. ෆොටෝ ගහන්න ආපුවමත් චුට්ටක් සැලකිලිමත් වෙන්න ඕනේ ගැන. හැබැයි ඒක දවල්ට ඕපන් කරන්නේ නැහැ. මේ ඔන් කරන්නේ නැහැ. මේ අවස 6න් හරි 6 මාර ඒ වගේ වෙලාවෙන් පස්සේ ඔන් කරනවා. මේ විදුලි වැට සවි කරලා තියෙන අර ගවය සතුන් නිකන් ආරක්ෂා කරගන්න.
ටිකක් ඉස්සරහට යනවා. සාමාන්‍යයෙන් මෙහෙ ඇවිල්ලා ඔයාලා ෆොටෝ එකක් ගත්තත් වීඩියෝ එකක් කරත් වීඩියෝ එකක් රෙකෝඩ් කරත් ගොඩක් දුරට ගොඩක් ලස්සනට එනවා ලිව් එක. හේතුව අර මෙහෙ තියෙන ක්ලයිමේට් එකත් එක්ක, ඒ කියන්නේ අර වායුගෝලයේ තියෙන අර ජල වාෂ්පයේ තෙතගතියත් එක්ක සහ වර්ණ උෂ්ණත්වය වැඩි. කොළ ළමයි ආවත් යන තැනක් තමයි ෆාම් එක. අඹේ වෙල ෆාම් එක තමයි මේ හරිය තියෙන්නේ. ඉස්සර ෆාම් එකට ආපුවාම දැන් මෙතන කරන්න ගොඩම කිරි නිෂ්පාදන, ස්වභාවික කිරි එළ කිරි ආශ්‍රිතයෙන් කරන නිෂ්පාදන කරන එක. ඉස්සර මේ තැනට ආපුවාම මේ ඉස්කෝල ළමයිට විශේෂයෙන්ම නොමිලේ දෙනවා යෝගට් එකක් කීස් කෑල්ල. දැන්නම් මං හිතන්නේ නැහැ මොදෙයි කියලා. සරණං එහෙම කරා. ඉස්සරහ තියෙන තියෙන අර සුළං වලේ යොදාගෙන ඉදිරි නිෂ්පාදනය කරන පැත්තක් දිගට මේ කම ස්ථාපනය කරලා තියෙනවා. මේ වගේ තැනක ඉඳගෙන කිරු වීදුරක් බීලා වටපිටාව නරඹලා ගොඩක් නිදහස කොතන හරි ගන්න හරි අතර වෙන තැන බලලා අතර වෙලා මෙයා පැවිල ෆොටෝ ටිකක් වීඩියෝ මේ වගේ දැක් කරලා ගොඩක් ලස්සන තැන් බලන්න හිත නිදහස් කරගන්න ස්වභාවික සම්බන්ධය යාමෙන් විඳින්න ඉතින් තහනමක් තිබුණා පුළුවන්. එකක් ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් ආවොත් මෙන්න මේ වගේ රිස්ක් කිරු විදිහට බීලා යන්න. හොට්ටේන් ඕන හොට්ටකින් පූල් එකේ ඕන පූල් එකේ. තියෙන අඹේ වල ප්‍රධාන ෆාම් එක ඉස්සර කොරෝනා වලින් පස්සේ එනවා නේ උනාට. දැන් සීසන් එක පටන් ගන්නෙ නොවැම්බර් දෙසැම්බර් නේ අප්‍රේල් නම් වගේ තියෙනවා.
ෆ්‍රෙස් මිල්ක් එකක් රුපියල් 50ක් ඒ වගේ ගණක් වුණේ දැන් නම් 130ක් වගේ වෙනවා. සාමාන්‍ය හැමදේ වැඩි වෙද්දී දේවල් තියෙන වැඩි වෙනවා. වාගේම වැඩි වෙන්න එපා ඉතින්. ඒක ඉතින් අර නාස්තියක් වෙන්නේ නැහැ ගොඩක්. සෞඛ්‍ය ආරක්ෂිත ඒ වගේම පිරිසුදු. එලකිරි එකක් බොන්න පුළුවන්. ඒ වගේම ඔයාලා આવොත් මෙන්න මෙතනින් මෙතනින් බලවම් ආලෝ චීස් යෝගට් ගෙනියන්න පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක් ඒ වගේ දේවල් මෙන්න මේ ෆ්‍රෙෂ් ෆාම් ෂොප් කියන එකෙන් ලබා ගන්න පුළුවන්. බේවල යම් ප්‍රමාණයකට බැලුවා. දැන් තියෙන ලොකම ගැටලුව තමයි මට මේ කැමරාවේ බැටරි ලෙවල් එක ගොඩක් අඩු වෙලා තියෙන්නේ. ඉතින් අදිස්සේ හරි වීඩියෝ කෝප්පනොත් ඒකයි කලින්ම කිව්වේ. අවුලක් වෙන්නේ නැති පවර් බැංක් එකක් තියෙනවා. නමුත් ඒක මේ බැංක් එකේ ලොකු සපෝට් එකක් දෙන්නේ නැහැ. මේ බැටරි ඉක්මනට බහිනවා. ඒවල ෆාම් එකට යන්නේ අර හරියෙන් මම අර කලින් පෙන්නු පුතේ. එතන පහු කළා වලට තව මෙහෙම එන්න පුළුවන්. ඉස්සරහට. තවත් ගොඩක් ලස්සන තැන් ටිකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆාම් එක ඇති කරන අර සත්තු සාමාන්‍ය ගවය විතරක් නෙමෙයි ගවයෝ ඊට පස්සේ ආවෝ එළුවෝ ඌරන් පවා ඇති කරන මම කියන්නේ ඇති කරන අය මස් පිණිසත් එන්නත් ඇති සමහර මාරියට මේ ගැන දන්නේ මම දැකලා තියෙන වෙනකොට මේ එළුවෝ ආවෝ ඒ සත්තුත් මේ ෆාම් එකේ ඉන්නවා. ඔය ගවයෝ උදේට නිදහස් කරාට පස්සේ බලා ගන්නත් රාජකාරියේ දෙන මහත්තුර ඉන්නවා. ඉතින් මේ එහෙම නිදහස් කරාට පස්සේ ගවයෝ ඒ කැලෑව අර මං කියන කැලෑව ටිකක් ඉතුරුලා තියෙන නෝර කාර්තේ හිමි. අන්න ඒ පැති වලට ගවයෝ ගියාට පස්සේ ඒ කැලෑව වල ඇවිල්ලා මිනිස්සු සත්තු මේ ගොඩක් දුරට දඩයම් කර ගන්නවා කියනවා ගවයෝ. අර දිව්‍යෝන්ගේ බලපෑමට ලැක්වෙච්ච අවස්ථාවක් ගොඩක් දුරට තියෙනවා. දිව්‍යයවිල්ලා මේ ගවය අල්ලගත්ත අවස්ථාවක් තියෙනවා. ඊට අමතරව සමහරට මිනිස්සු මේ මස් පිණිස සත්තු මරා ගන්න එහෙම කරන අවස්ථා තියෙනවා. රහයා පැත්තෙන් කන්දක් තියෙනවා සම්පූර්ණයෙන් මීදුම් වැහිලා. සෝම් කිරීම හැකියාවක් නෑ. නම් සෝම් කළ පෙන්වන්න තිබ්බා. කෑගෙද මාරින්ද හරියටම දන්නේ නෑ. මේ තියෙන හරිතාගාර ව්‍යාපෘතිය මෙයාලා ෆාම් එකට අවශ්‍ය කරන දේවල් වගේම තවත් තියෙන ඕලු කෘෂි භෝගී වගේ දේවල් හරිතාගාරවල වගා කරනවා. ඒ කියන්නේ රජයේ අනුග්‍රහය ඒ දේවල් යටතේ අධීක්ෂණ යටතේ මල් වගේ දේවලුත් වගා කරනවා.
දැක්කද මිනිදුම සාමාන්‍ය උදේට වගේම අවසරක් වගේ මිනිදුම දානවා ගොඩක් ලස්සනයි ටිකක් සීතලයි යන්න සීතලක් ඇත්තරම නැහැ ඒන වගාබිම ඒකන මේ පාම්ම එකම වගා කටයුතු කරනවා එකන මේ ටන් ත වගා කටයුතු කියන්නේ තනකොල වගා කරනවා තව සමාරයට මල් ඒ වගේ දේවල් වගා කරනවා විශේෂ එලවල මන මේ සමාරයට විශේෂ මනාරි බෝගයක් තිබොත් ඒ වගේ දේවල් වගා කරනවා ගොඩක් අය ඇවිල්ල මේ තැන්ගල නත්තර වෙලා කෑම කාලා පොටෝ ගහලා ඔය අස්සට යන්න පුළුවන් ටත් පුළුවන්න කවදරි දවසක මහලොක දුරක් ලොකූ වියදමක් කරන්න ඕනෑ ඇවිල්ල යන්න පුළුවන් එක දවසෙන් වුණත් ඇත්තරම ලංකාවේ මේ අපේ රට ඇතුළ ඇවිල්ල බල්ල කරලා යන්න පුළුවන් බස් එකේ වුණත් තවත් පුංචි කඩයක් ස්ට්‍රෝබෙරි කඩව පොඩි පොඩි කඩවල් තියෙන මේ පාරයි ස්ට්‍රෝබෙරි කුණුන්නේ රොටිකම වඩයකම ඒබමු කියලා ගහලා දෙනවා පි කඩවල් තිනද මේ වගේ තැනකට ඇල ප්ලේන්තියක් බිවත් ඒක වෙනස්ම දෙයක් චවුම්පා මේත් යනවා සාමාන්‍ය දැන් මේ අපිට හම්බෙන කන්දයල දැන් අපි ඕටන් තැනටිය පාස් කරන මේ කන්දයල පැත්තට ආවේ මේ ඕටන් තැන්නේ පාරම තමයි මේ හරි විශේෂ දෙයක් තියෙනවා මම ඔයාලට කියන්න ඕනේ බලමු ඉක්මනට වීඩියෝ කරගන්න මම දන්න තරමින් මේ ලංකාවේ තියෙන උසම බිම් ප්‍රදේශයක වැව පිහිටලා තියෙන මෙන්න මේ හරි එකට කියන්නේ මී පිළිමාන වැව කන්දයල වැව කියලත් කියනවා මෙන්න මෙතෙන්ට එන්න පුළුවන් ඔයාලට හෝටන් තන්නාව බෝට්ටු සවාරියක් එහෙම යන්න පුළුවන් කට්ටියත් එක්ක ගෙදර කට්ටියත් එක්ක ආව හොඳක් ලස්සනට ඇවිල්ල වගේ හරි නතර කරන්න පුළුවන් නතර කළ රහ ඒකක් එහෙම කාරිය මරවන බොන්න පුළුවන් ඉංච කණය හොඳ කුඩල්ලුත් තින්න සාමාන්න පිටි අපි කෙනකොටරන් ඒ පොඩ්ඩක් ලොකු ඔබ්ලක් කොය දැනන්න පුළුව මේ පත්තරන්න ගානන්න
සාමාන්‍ය මෙතෙන් ඇවිල්ලා ආන්නේ එහෙම කියොත් වතුර උඩ බහින්න හොඳ නෑ ගොඩක් දුරට ඒ කියන්නේ වතුර මේ ඝනත්වය වැඩි ඒ නිසා මේ පීනන්න මේ දේවල් කරන්න අමාරු බැටරි ප්‍රශ්න නිසා ඉතින් ගොඩාක් ස්තුති ගොඩාක් ස්තුති අප්‍රමාණ ස්තුති පුළුවන් ප්‍රමාණයෙන් හරි ඔයාලට මේ නුවරලී තියෙන එක පැත්තක් කියන්නේ මේ වෙල පැත්ත ගැන පොඩි වීඩියෝ එකක් කරන්න තමයි හැදුවේ ටිකක් බලන්න පෙන්නන්න ගොඩාක් දුරට පෙන්වුවා මෙතනින් එහාට සාමාන්‍යයෙන් අර අඹේ වලට එනකොට ආවාගෙම තමයි රස කෙලිම නූර්ලියට ඊට පස්සේ ඔයාලට ඕනම් බලන්න පුළුවන් නූර්ලිය පාක් එක ගෝල්ස් පිටිය ඉතින් පල්ලයට පොඩක් ආයෙ වෙලමඩ පැත්තට එනකොට බලන්න පුළුවන් මේ අග්ගල මල්වත්ත ඒ ටික තේ තියෙනවද ඔව් තියෙනවා කෑම් මොනවද තේ තියෙනවා ආ රොටි දෙන්නු අනේ කට්ටියක් එනවා එනවනේ අර ඉස්සර තරන්න ඉස්සර තරන් එන්නේ නැහැ අර කොරෝනා වලින් පස්සේ තාම හරියටම රොටි වඩේ බිම්මල් මාළුත් එක්ක බුරුමිරිස් එක මාර රස්මි ඔලුවෙන් දුම් දානවා ඊට පස්සේ මේ බිරිස් සා තියෙන ඔක්කොම නැතර වෙලා යනවා ඉතින් ඔයාලා આવොත් ඔයාලත් මේ කඩේට එන්න කියලා ආරාධනා කරනවා මේ පැත්තට આવොත් එහෙම ඇවිල්ලා යන්න තේ කපිල රොටියක් කාලා යන්න කියලා මම රස්මි කෑම ගොඩක් රසයි කියලා